ආයුබෝවන් හැමෝගෙම අවසරයි මම ඔබත් එක්ක කතා කරන්න ආවේ උත්තරපත්‍ර පරීක්ෂාව පිළිබඳ ගැටලු විශේෂයෙන්ම අපි දකිනවා දැන් උත්තරපත්‍ර පරීක්ෂාව පිළිබඳව සාකච්ඡා කරනකොට ගුරුවරු උත්තරපත්‍ර පරීක්ෂාවට ගිහිල්ලා අතිවිශාල වූ වෙහෙස මහන්සියක් වෙලා තමයි ඒ කාර්යය කරන්නේ හැබැයි රජය අපි වෙනුවෙන් ඒ සඳහා සාධාරණයක් ඉටු කරනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන්ම දැන් ගත්තොත් වෙනත් රාජ්‍ය ආයතනවල වෙන් කරන මුදල් දිහා දැක්කහම ඔවුන්ගේ අතිවිශාල වූ වැටුප් හරි ඒ වගේම දැක්කහම අපිට පිළිතුරු පරීක්ෂාවේදී දෙන මුදල් දිහා දැක්කහමයි ලොකු පරස්පරතාවයක් තියෙනවා එහෙම ආයතන සංසන්දනය කළත් නොකළත් විශේෂයෙන්ම අපි දකිනවා මේ ජීවන ගමන ගෙනියන්න නැත්නම් මේ උද්දමනයත් එක්ක ජීවත් වෙන්න අපට ඒ ලැබෙන සොච්චම් මුදල කොහෙත්ම මදි. ඉතින් ඒ නිසා අමාත්‍යංශය දැනගන්න ඕන නැත්නම් රජය දැනගන්න ඕන මේ මුදල් වැඩි කරලා ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපි මේ මුදල් වැඩි කරගන්න ලොකු අරගලයක නියැලෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඒ සම්බන්ධව අපිට සමහර වෙලාවට නවාතැන් දෙන්නේ. ඒක අපි සමහර නවාතැන් හොයා ගන්න ඕන. ඊට පස්සේ අපි ආහාර සම්පාදනය කරගන්නවාද? ආහාර ගත්තාම කොච්චර මුදලක්ද? හරි බත් පැකට් ටිකක් අපි කඩෙන් ගත්තොත් තුන් වේලම අපිට කඩෙන් කන්න වෙන. අපි කඩෙන් කන්නේ තුන් වේලම පේපර් බලන්න ගියාම. එතකොට තුන් වේලක් කඩෙන් කනවා කියලා කියන්නේ කොච්චර වියදමක් යනවද? ඉතින් ඒ නිසා මේ විදිහට දිගින් දිගටම කරගෙන ගියාම මේ කරගෙන ගියොත් එහෙම අපිට උත්තරපත පරීක්ෂාවට යන්න වෙන්නේ. ඉතින් ඒ නිසා රජය දැනගන්න ඕන සැබෑවටම ගුරුවරු ගෙන්න ගන්නවා නම් ඔවුන්ගේ සුබ සාධනය ගැන හිතන්න ඕන. ප්‍රවාහන පහසුකම් ගැන හිතන්න ඕන. සමහර වෙලාවට අපිට යන්න එන්න තිබුණේ බස් මට මතකයි කොරෝනා කාලේ අපි පේපර් බලනකොට අපිට යන්න එන්න බස් රථ තිබුණේ අපි පුදුම දුකක් වින්දා. ඉතින් ඒ නිසා මේ සුබ සාධනයක හිතන්න ඕන ගුරුවරයා ගැන හිතන්න ඕන. ඒ කියන්නේ රජය තමන්ගේ පේපර් බලා ගන්න වැඩේ විතරක් හිතනවා නම් අපිටත් සිද්ධ වෙනවා සංගම් මැදිහත් කරගෙන මේ සඳහා ලොකු අරගලයක නියැලෙන්න. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ වෙලාවේ අපි නැගී සිටින්න ඕන අපේ ගිය අවුරුදු පේපර් බලපු සල්ලිත් ඕන අද තමයි දාලා තියෙන්නේ. එතකොට ඒකත් අතිවිශාල ප්‍රමාණයක් ප්‍රමාද වුණා. දැන් වෙන අවුරුදු වල නම් ඇඩ්වාන්ස් එකක් දෙනවා. අර ඇඩ්වාන්ස් දෙන්නෙත් නැහැ. ඉතින් දැන් ඇඩ්වාන්ස් දෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ ලැබෙන මුදල් ප්‍රමාණවත් මාදී අනිවාර්යයෙන්ම සංයුක්ත දීමනාවක් දෙන්න ඕන. ඊට අමතරව අපේ සුබ සාධනය ගැන හිතන්නත් ඕන. ඉතින් ඒ ගැන හිතලම පේපර් බලන්නේ මිනිස්සු. රොබෝලා නෙවෙයි පේපර් බලන්නේ. මිනිස්සු පේපර් බලන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා රජය මීට වඩා මේ පිළිබඳ උනන්දු කරව ගන්න අපිට එකට එකතු වෙන්න වෙනවා මේකෙදී පක්ෂ පාට අපිට අදාළ වෙන්නේ අපි ගුරු සංගම් සියලුම ගුරු සංගම් මෙදිහත් කරගෙන අපි මේ වැඩේ සටනක් වශයෙන් ඉදිරියට කරගෙන යමු අපේ මේ ඉල්ලීම් දිනා ගන්න අතුරු එහෙම නැතුව අපි අර අපේ මුදල විතරක් අරගෙන මේ වෙලාවේ පස්ස බලනවා නම් සමහර දෙක ගෲප් එකකින් ප්‍රවාහ ඉක්විලා යනවා තමයි මුදල් ලැබුණා ඉතින් ඒ වගේ අවතක්සේරුවක ඉන්නපා අපි කියන්නේ අපි අර සියලු ඉල්ලීම් වලට සාධාරණයක් කෙරෙන්න ඕන එහෙම නැත්නම් ඇත්තටම අර වෙනම මේකත් මේ ඔවුන්ටම බලා ගන්න පේපර් වගේ අදහසක් තමයි අපිට කියන්න වෙන්නේ සමන් කියන්නේ හැමෝම එකට ඉන්න ඕන අපි එකට ඉඳලා අපේ මේ අර්ගලයේ ජයග්‍රහණී කරනතුරු ඔක්කොම එකා වගේ වැඩ කරගෙන ගියොත් අපිට අපේ අර්ගලයේ ජයග්‍රහණී කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා අහන විදියට බොහොම ස්තුතියි ආයුබෝවන්